ඔන්න ඉතින් අදකොට සේදී අතුරුදහනුන දරුවව හොයන යන රසිකට මගදි මාලන්න හම් වෙනවා. අනිවාරෙන්ම පුංචි දුව මාලන්ගේ කාරකය ඇතුළ ඇතික කියලාම් මට හිතෙනවා. එවගේ මාලන් මේ එන්නේ රසි කළක ගෙදර දිහාාවටනි ඒ කියන්නේ මාලන් මේ කොයාරි ගිහින් එන ගම. මටනම් හිතෙන්නේ පුංචි දරුුව එක්ක ගමේ රව මක් ගිහින් වගේ හැබැයිතින් මේකට රසිකගෙනුයි රසිකගේ අම්මගෙනුයි, මාලන්ට හොඳතටම බැනුම්මහන්නවේ. අනුන්ගේ දරුවහෙම නොකිිය ඇක්කයි යනවද කියලා. මතගන එක පාරකුත්, මාස්ටික සංගීත බාන්ඩ, බලෙන් කාරෙකටදාගෙන මාලන්ට වන වැඩේ. ඒ නිසා මාලන්ට කලාඇතනයක් නැතිවුණා. ඉතින් මේ පාරත් මාලන් මෝඩ වැඩක් තමයි කළේ කියෙන මටහිතෙනවා. ඒවාගේමල් සදුචූටි සරාට කතාකටපු විදිහෙන් සරට හොඳතටම තේරුුණා සුදුචූටි සරාට ආදරේ කියලා මේ නිසා සරාට ගමේ යන්න බෑ කියල හිෙතෙනවා ඒත් කිරිපුතාගේ බලකිරීමට සරා ගමේ යන්න කැමැති වෙනවා ඒතින් මගදි පොලිසි රහුවෙන නිසා සරාට ගමේ යන්න ලබෙන නැහැඔන්නඉතින් සරලා වාඩිීන්ගයාට පස්සේ රත් නා අඔයත් කුකුලගේ ගෙදරට යනවා හැබැ මේ පාරත් කුකර රත්නට ගහල පරන්නණවා මේඒකට සෝම ැදිහත් ලා රත්්නෝ ාරගන ද. එහෙම නැත් තම් රත්නට අන්න තැන කොයාගන්න වෙේද. යාල හිතනදේ පහලින් ක මෙන්් කරන්න ඒ ගේ ම ගො න යි ක ල ක අපි ஞ்சච සහයෝගයක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටනවා. හැමෝටම සුබදවසා.